මිනිස්සු ලක්ෂ 12කට 13කට විතර රැකියා නැති වුණා. ඒ නිසා අපිට දැනුම් නැති වුණාට මිනිස්සු අබුද්ධි නේද? ඉන්දක අපිට දැනුම් නැති වුණාට මේ ළමයි ලක්ෂ 3ක් 4ක් ඉස්කෝලේ යන්නේ නැත්තුවා. යවගන්න බෑ. අම්මටයි තාත්තටයි දෙන්නගෙම රස්සාව නැති වෙලා. ළමයි ඉස්කෝලේ යවගන්න බැරි වුණා. ඒතකොට ඇත්තටම සාමාන්‍ය මිනිස්සු නෙවෙයි ලොකු මුදලාලිලා පවා පාරට බැස්සයි වෙලා. ලොකු ව්‍යාපාරිකයෝ මොකද තෙල් නැහැ, ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ. එළියට බැස්සා. මේකට රින්ගෝ ඇතුළට JBP. ඒක තමයි කරේ. මේක ඇතුළට ජනතා විමුක්ති පෙරමුණට රින්ගලා මේ සාමකාමීව තිබ්බ උද්ඝෝෂණ සටන් අරව මේවා ඒවා ගෙවල් ගිනි තියන මං කොල්ල කන හොරකම් කරන සටනක් බවට පත් කරා. ඉතින් අපේ ඇමතිවරුන්ගේ ගෙවල් 78ක් ගිනි තිබ්බා. ඒ තිබ්බා විතරක් නෙවෙයි ඒවා මං කොල්ල කව සම්පූර්ණයි. ඒවා කෙහෙලියගේ ගේන මොර ගිනි තිබ්බා. ඒ ගෙදර තිබ්බ බඩු සේර මාර්ගන ගියා. ඒ වගේ ඒ ගිනි තිබ්බ බන්දුළු ගුණවර්ධනගේ එයාගේ ගෙයි පුතාගේ ගෙයි දුවගේ ගෙයි තුන් ගිනි තිබ්බා. තුනේම බදු ඇද්දා. තුනේම තිබ්බ බදු බඩු ඇද්දා. දැන් ඔය ලන්සගේ අපේ ඇමතුමාගේ ගෙවල් දෙකයි හෝටලෙයි තුනම ගිනි තිබ්බා. හෝටලේ මෙහෙම ෆ්‍රිජ් අර මේ හෝටලේ තිබ්බ පුටු සෙට් අරවා මේවා මෙහෙම ඔළුව ඔළුවින් ඔළුව 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 තියාගෙන අරගෙන යනවා මේ පොටොත් ටීවි වල ගියා. ඉතින් එයා ඇල්ලුවා. ඒ අරන් ගියා අය ඇල්ලුවා. ඔය අපේ මන්ත්‍රීවරයා මරපු අය ඇල්ලුවා. ඒ හැම තැනම 80%ක් විතර ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අය. දැන් මන්ත්‍රීවරයා මරපු එකේ 16 දෙනෙක් අල්ලලා තිනවා. 9 දෙනෙක් JVP, දෙන්නෙක් අපේක්ෂක. දෙන්නෙක් මේ තරගකට අපේක්ෂක JVP. ඒ නිසා ඇත්තටම අද මේ බොහොම සාම දාන අහිංසක සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නායකෙක් හැටියට තරණය කරන ජනතා විමුක්ති පෙරමුණේ මේ පෙරමුණ 71 ත්‍රස්තවාදී, 84 89 ත්‍රස්තවාදී, අදත් ත්‍රස්තවාදී. ඒක අමතක කරන්න එපා. අනිත් එක ඕකුන් හැමදාම විශේෂයෙන් ද්‍රවිඩ ජනතාවට විරුද්ධව හිටිය. විශේෂයෙන් ද්‍රවිඩයි. ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පන්තියක් තිබ්බා මුන්ගේ. එක දැන් මේව මොකොත් කියන්නේ. ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා පන්තියක් තිබ්බා. ඒකෙන් කිව්වේ ඉන්දියාව ඇවිල්ලා මේ ලංකාවේ තනිත අල්ල ගන්නවා කියලා. එහෙමයි කිව්වේ. අර ඉන්දියන් හමුදාව ලංකාවට ආපුවම ඉන්දියන් වඳුරු හමුදාව පල කියලා ටිකරම සටන් කරා. ඒ නිසා මේ යක්කු සත්තු. මේ යක්කු මිනිස්සුන්ව මැරුවා. ටිකටම මිනිස්සු මැර මේ සැරෙත් ගෙවල් ගින් තිබ්බා. හවෙච්චම මැරුවා. ඒ නිසා ඔය දඹදෙණියේ වැත්තෑව කියලා සතක් මතකද? වැත්තෑව 80 ගණන් වල හිටියේ. මේ වැත්තෑව කියලා මන්ත්‍රී කෙනෙක් හරි අහිංසක මිනිහෙක්. එක්සත් ජාතික පක්ෂයේ. එයාගේ දුව ඊට පස්සේ දඹදෙණියේ ප්‍රාදේශ සභාවේ සභාපති නියුණා. එයා බැන්දේ අර රෝහණ මේ බන්දුල විජේවීර කියලා ඉන්න හොඳ ලස්සන ගායකයෙක්. මේ දෙන්නගේ ගෙදර සම්පූර්ණයෙන්ම විනාශ කරා. සම්පූර්ණයෙන්ම මේ ගෙදර බන්දුල අසනීපෙන් ඉන්නේ දැන්. අපි මේ ළඟදී ගියා ඒ ගෙදර බලන්න. තියෙනවා උස්සන් ගිහිලා අනිත් දොරවල් ජනෙල් වීදුරු අරම සේරම කඩලා. ඒ නිසා මුන් සත්තු. තමයි අපි මතක තියාගන්න ඕන. මුන් කවදත්
බලය ගත්තොත් තයි කවදවත් දෙන්න. එක හොඳටම උදාහරණය තමයි විශ්වවිද්‍යාල. දැන් මම 74 75 76 ඔය අවුරුදු තුනම වන්දනා විශ්වවිද්‍යාල සර්ගේම ශිෂ්‍ය නායකය. හැබැයි අපි අවුරුද්දකට සැරයක් ඡන්දයක් තියෙනවා. ඒකට කණ්ඩායම් 10ක් විතර තරම් කරනවා. කොමියුනිස්ට් පක්ෂ කණ්ඩායම, සම සමාජ කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම, මේ විරෝධය කණ්ඩායම, ට්‍රොස්කිගේ කණ්ඩායම, ජාත්‍යන්තර කණ්ඩායම, චීන පිලේ කණ්ඩායම ගග විශ්වවිද්‍යාල ඇතුලේ කණ්ඩායම් 10ක් විතර තරම් කරනවා. මම එකල කොමියුනිස්ට් කණ්ඩායමෙන් තමයි තරම් කරේ. අපි තරඟ කරලා රැස්වීම් කියලා පෝස්ටර්ස් ගාලා දැන්වීම් කියලා ගෙවල් ගාන ගිහිල්ලා ලීෆ්ලට් බෙදලා තමයි ඡන්දෙ දිනන්නේ. 83 JVP එක දිනවා. අද වෙනකන් JVP එක ඡන්දයක් තියන්න දෙන්නේ නැහැ. දැන් විශ්වවිද්‍යාලේ දැන් උන් මේ ළඟදී ගැහුවා. දැන්වීම් ගහනවා. අලුත් අවුරුද්දට ශිෂ්‍ය සංගත් තේරීම සඳහා ඡන්දයක් තියෙනවා. ඒකට ඉල්ලන්න කියලා. ශාහවල් දවසේ 12ට කලින් ඉල්ලන්නේ කියලා. JVP එක ගිහිල්ලා දෙනවා ලයිස්තුව. වෙන කිසි කෙනෙකුට දෙන්න දෙන්නේ නැහැ. දෙන්න ආව ගමන් ගහලා මරනවා. විශ්වවිද්‍යාලය ඇතුලේ අත් කඩලා කකුල් කඩලා ඔළුව පොඩි කරලා ළමයි 1000ක් විතර විශ්වවිද්‍යාලය අතහැරලා එළියේ ඉන්නවා. මේ මුන්ට විරුද්ධ තරම් කරන්න ගිහිල්ලා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත කියලා ශිෂ්‍යෙක් ඒ ශිෂ්‍ය විශ්වවිද්‍යාලයේ ඉස්සරහ පිටය ගෙදර. තර ගමේ හයියක් මිනිහට තිබ්බා. අම්මා තාත්තත් එහෙ විදුහල්පතිවරු. ඉතින් මිනිහා JVP එක එපා කියද්දි ගිහිල්ලා රාම යෝජනා බාර දුන්නා. JVP එක තරඟ කරන්න. එළියට එනකොට අර එතන ළඟ තිබ්බ කම්පියුටරයක් උස්සගෙන ඇවිල්ලා අර ඔළුවට ගහලා ඔළුව පොඩි කරලා ඉස්පිරිතාලට ගෙනියන්න දෙන්නේ නැතුව පාර දිගේ නිදාගෙන වාහනයක් ගෙනියන්න දෙන්න මැරණකම්ම තියාගෙන හිටියා. ඔළුව පොඩි කරලා සමන්ත එයා සිද්දල ඇතුලේ පණ ඇදලා මැරුණා. ඒ මොකද තරම් කරනා. අද වෙනතුරු උන් දිනුව දා ඉඳලා වෙන කිසි කෙනෙකුට තරම් කරන්න දෙන්නේ නැහැ. ඔක තමයි JP ආණ්ඩු බලය ගත්තොත් කොහොමද තියෙන්නේ. ආණ්ඩු බලය ගත්තොත් ජනාධිපති මැතිවරණයට නාම යෝජනාක් දෙන්න කියයි JVP එකෙන් ගිහිල්ලා දෙයි. දෙන්න වෙන එකේ කවුතුව මරයි මගදී. දෙන්න වෙන කිසි එක්කට එළියට බහින්න දෙන්නේ නැතිවි. ඒක තමයි කරන්නේ. ඔබතුමාට මතක ඇති 80 දැන් 71 පොලිසි 74කට ගැහුවා. පොලිසි 4ක් සම්පූර්ණයෙන්ම ගිනි තියලා ආයුධ උදුර ගත්තා. අනිත් ඒවාට ගැහුවට අල්ල ගන්න බැරි වුණා. මේ පොලිසිය හැමදාම 67ක් මැරුවා. සාමාන්‍ය මිනිස්සුත් 46ක් මැරුවා. මේ ට්‍රාන්ස්ෆෝමර් මේ ගම් වලට විදුලිය දෙන්නේ 141ක් විනාශ කරලා දැම්මා ට්‍රාන්ස්ෆෝමර්. CTB බස් 170 ගණන් ගිනි තියලා දැන් මම මේ බස් මනෝ කරනවා. මේ මිනිසුන් එහාට මෙහාට ගෙනියන. ඒ තමයි JVP. ඒක තමයි JVP එක හැටි. 84 99. 88 ජනාධිපති ඡන්දෙදී ඔය ප්‍රේමදාසයන් මැතිනි තරම් කරපු ඡන්දෙදී කිව්වා මේ ඡන්දේ ඉල්ලීම තහන. ඡන්දේ කවුරු හරි ඉල්ලන්න ගියොත් දඬුවම මරණේ. දඬුවම මරණේ. එතකොට මැතිනිට ප්‍රේමදාසට කාටවත් තරම් කරන්න බෑ. තරම් කරොත් දඬුවම මරණේ. ඒ විතරක් නෙවෙයි. මැතිවරණේ දැන් කැඳවනවානේ මැතිවරණ කොමසාරිස්. කැඳවන්න බෑ. ඡන්දයක් කැඳවීමට දඬුවම මරණේ. ඒ කියන්නේ ඡන්ද කොමසාරිස්ට කැඳවන්න බෑ. ඌවත් මරනවා. ඉතින් පොලිස් මොර දාලා අරවමයා කරලා කොහොම හරි ඡන්ද කැඳෙවුවා. හැබැයි මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම, රැස්වීම් පැවැත්වීම, ඡන්ද රාජකාරිය වලට යෑම, ඡන්ද දැමීමට යෑම සේරකම දඬුවම මරණය. වලපනේ ආසනේ මම නුවරඑළිය කොහොමද කියලා දන්නේ නැහැ මං හිතන්නේ. ඡන්ද පෙට්ටි 17ක් ඡන්ද පොළට ගෙනියන්න කවුරුත් හිටියේ නැහැ. මිනිස්සු බයයි. ඇයි? ඡන්ද රාජකාරී කිරීමට දඬුවම මරණේ. එහෙම මැරුවා. ඡන්ද පෙට්ටි උස්සක නැවට මැරුවා මාතර. හක්මන ආසනේ
හක්මන නගරේ චන්ද පෙට්ටි තුනක් තිබ්බා, ඒ තුන විතරයි ගියේ. අනිත් එක චන්ද පෙට්ටියක්වත් චන්දපලට ගියේ නැහැ. ඒවත් තිබ්බ පොලිසිය. ඒවත් තිබ්බ පොලිසිය. ඒ ප්‍රේමදාසගේ ගෝලයෝ, ප්‍රේමදාසනේ තරම් කරේ. ගෝලයෝ ගිහිල්ලා පොලිසිය වල ඒ පෙට්ටි වලට චන්ද පිරෙව්වා. ඒ ඡන්දේ 88. දැන් ඡන්ද ඉවර වුණාට පස්සේ දැන් කිව්වා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම ඉල්ලා හස්සලා බෝඩ් එකක් ගන්න ඕන ගේ ඉස්සරහට. ඉල්ලා හස්සුණා. නැත්නම් මරන. ඒක තමයි නීතිය. නායකයන්ට සභාපතිවරු, മന്ത്രി ස්ථාදේශයේ සභා മന്ത്രിවරුන්ට එම කිව්වා ඉල්ලා හස්සෙමි කියලා බෝඩ් එකක් බෙල්ල ඉල්ලගෙන ගේ ඉස්සරහ පිට පුටුවක් තියාගෙන සුදු කොඩියක් අරගෙන උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් හිටගෙන ඉන්නේ කියලා. එහෙම නොකරපොයි මැරුවා. දැන් එහෙම ඔය අපේ ගිවල් වලට හැම ආරස්සන නගරේ එහෙම එක්සත් ජාතික පක්ෂ කාර්තාවකට කිව්වා මේ බෝඩ් එක බෙල්ල එල්ලගෙන ඉලාස්මා කියලා පුටුවක් උඩ නැගලා සුදු කොඩියක් තියාගෙන ඉන්නේ කියලා. එයා ගුරුවරයා. පලයක යන්න තොපි කියන දේවල් මං කරන්නේ නැද්ද දූපිය බල්ලෝ කියලා එලෙව්වා. දවස් කීපයකට පස්සේ අයියාගේ මහත්තය දෙන්නම අල්ලගත්තරයි. අරගෙන ගෙනිච්ච මාරස්සන සොහොන් පිටරීට. අරන් ගිහලා මේ කාන්තාවගේ බෙල්ල අත් කකුල් සෙරම් බෙන බෙනම කැපුවා. අපලා මෙහෙම ලණුවක එල්ලුවා. මහත්තයාට බලා ඉන්න කියලා අත් දෙක බැඳලා මහත්තයාගේ තියලා තමයි කැපුවේ. ඊට පස්සේ එයාව අරගෙන ඇවිල්ලා ටවුන් එක මැද එයාට වෙඩි තියලා දාලා ගියා. අර සුදු කොඩිය උස්සගෙන හිටියේ නැහැ කියලා. ඊට පස්සේ ඊළඟ නීතිය දැම්මා පොලිසියට හමුදාවට. ඉලාසෙන්න කිව්වා. පොලිසිය හමුදාව එයා ඉලාසෙන්න නැත්තම් පවුල් පිටින් ගම්මරනවා කිව්වා. DIG උඩුගම්පලගේ අම්මා, උරයාගේ නෝනා, එයාගේ දරුවා, දරුවාගේ දරුවා සියලු දෙනාම ගෙට දාලා ගිනි තිබ්බා. එහෙම හුඟක් තැන්වල වුණා. ඒ තමයි JVP. මේ 78 ගිනි තිබ්බේ නිකන් නෙවෙයිනේ. දැන් අපේ ගෙදරට ආව ගිනි තියක්. හැබැයි අපේ ගෙදර තුවක්කු 10ක් විතර තියෙනවා. තුවක්කු 10 අරගෙන මම එළියට ඇවිල්ලා පොලිමේ හිටගත්තම හැරිලා ගියා. ගාවන වෙඩි තියෙන එකත් වෙඩි තියෙනවා. කිසි කතාවක් නැහැ වෙඩි තියෙනවා. ඒක මම කිව්වයි කියලා TV එකේ හැරි මේ අනන්ත අප්‍රමාණව ගියා මම වෙඩි තියෙන වෙඩි තියෙන එක වෙඩි තියෙනවා. කිසි කතාවක් නැහැ. ඉතින් මේ ඉන්නද වැලි අටයක්වත් ගහන්න නැතුව ගියා ගියා නිකම් පොඩි සද්දයක් දාලා. ඉතින් අනිත් ගෙවල් වලට ගැහුවා. ගහලා ගිනි තියලා බඩු තොරකම් කරගෙන ගියා. ඒ තමයි මේ ඊයේ පෙරේදාන්නේ මේක උනේ. එහෙනම් බලය ගත්තොත් කොහොම තියෙයිද? මේක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්තයා. සජිත් ප්‍රේමදාස ආර්ථික විද්‍යාව මේ ගණන් මිලුන් අනම්මනම් මෙලව දෙයක් බෑ ඇත්තට. එහෙනම් දෙනවා කියනවා. ඒ අතර මිනිසුන්ගේ අබදු අඩු කරනවා, අරක අඩු කරනවා, මේක අඩු කරනවා. මොනවා හරි දෙනවා නම් සල්ලි හොයන්න එපැයි. හොයන්න නම් අපි මොනවා හරි වැඩි කරන්න ඕන. බදු ගහලා, මිල වැඩි කරලා, වීදුලිය වැඩි කරලා, වතුර වල වැඩි කරලා, එහෙම නැත්නම් ගේන බඩු වලට ටැක්ස් එකක් වැඩියෙන් ගාලා සල්ලි ගන්න එපා. මේවා දෙන්න පඩි වැඩි කරන්න අර වැඩි. එහෙම නැහැ. ඒවත් වැඩි කරනවා, මේවත් අඩු කරනවා. ඒ හින්දා ඒක නිකන් පොඩි අර සුරංගනා කතාවක් වගේ. සුරංගනා කතාවක් වගේ. ඉතින් ඒක කළා වැඩක් නැහැ. හැබැයි ගෝඨාභය තාන්ඩු කරගෙන යන්න බැරුව ජනාධිපති මන්ත්‍රී මංකොල්ල කද්දි ගෝඨාභය කියන දේවල් පොලිසිය හමුදාව කරේ නැහැ. හර්ලිගහ මන්දිරයට කඩාගෙන පැන්නම් ගෝඨාභයගේ උපදෙස්, මහින්ද රාජපක්ෂගේ උපදෙස් ඒ වෙලාවේ පොලිසිය පිළිගත්තේ නැහැ. අගමැති කාර්යාලයට කඩා පනින්දේ පිළිගත්තේ නැහැ. දැන් ගෝල් 78ක් ගිනි තියද්දි දැන් අපේ ගෙදරට උනත් උන් එනකොට මමම ගෙනාපු පොලිසිය OIC ඉන්නේ. මං කිව්වම කිව්වා සර් ගෙට අපි එන්න නම් දෙන්නේ නැහැ. හැබැයි සර් අපි මේ එන ගමන බාධා කරන්නෙත් නැහැ කිව්වා. බාධා කරන්නෙත් නැහැ කිව්වා. ලා උන්ට එන්න ඇරියා ගේ ළඟට. මං කිව්වා මගේ නවත්තල එලවපන් කියලා. ඒක කරේ නැහැ. හැබැයි පාර්ලිමේන්තුවට ගහන්න එනකොට තමයි අගමැතිකම රනිල්ට දුන්නේ. සජිත්ට දුන්නේ ඉස්සල්ලා. සජිත් බෑ කිව්වා.
අනුර කුමාරට කිව්වම කිව්වා අනුර කුමාරට කිව්වා නෑනේ විසිරුව හරි. විසිරුවේ හරියනම් අර බංගලදේශය වගේ හමුදා හමුදා ආණ්ඩුවක් හැදෙන්නේ. හැබැයි රනිල්ට කිව්වම රනිල් ගත්තා. අර ගත්තම දැන් මේ ඔය JBP කාර්යය മന്ത്രി වෘත්තාවයි දැන් පාර්ලිමේන්තුවට ගහන්න දැන් එනවා. එයා කෙලීම ඇවිල්ලා මගේ ගේ ඉස්සරහ පිටම තමයි හමුදා මූලස්ථානේ තියෙන්නේ. එතනට ඇවිල්ලා ත්‍රිවිධ හමුදාපතිවරු පොලිස්වදීත් ගෙන්නලා එතන සාකච්ඡාව කරපায়ে කමාරුතුමනි. අර පාර්ලිමේන්තුවට ගහන්න ආන්නේ උන්ට දුන්න දෙහිලක් 200ක් හිටියා. කළු බෝවිල හොස්පිටල් එකේ ජාතික හොස්පිටල් එකේ තුවාල වෙලා පත්තරවල අර මේ දාන්න දෙන්නෙත් නැහැ. දාන්න එපයි කිව්වා. ගිහිල්ලා කෝල් ෆේස් එකක් සම්පූර්ණයෙන් සුද්ධ කරලා දැම්මා. ඒක කකුසියක් වෙලා තිබ්බේ. ගණිකාවන්ට ඉන්න හත් 10යි, ගංජා ගහන්න හත් 10යි, කුඩු ගහන්න හත් 10යි එහෙමයි තිබ්බේ. එහෙමයි තිබ්බේ. පැයට ගියා නම් ඒ ඕන සැපක් ගන්න පුළුවන්. ගංජා නම් ගංජා, කුඩු නම් කුඩු, කාන්තාව නම් කාන්තාව, ඒ ඕන එකට හත් තිබ්බා. ඒව සේරම සුද්ධ කරලා දැම්මා. ඒවා සේරම සුද්ධ රටේ රට නීතිය සාමය එතන ක්‍රියාත්මක වුණා. මිනිස්සුන්ට බයක් සැකන්නේ නැතුව පාර යන්න පුළුවන්. එහෙම තත්ත්වයක් ඇති වුණා. ඒක නිසා ඇත්තටම ඒක කරේ රණි. ඒක තමයි තියෙන වැඩි. ඊළඟට දැන් ඩීසල් ගන්න නැතුව, ගෑස් ගන්න නැතුව, තෙල් ගන්න නැතුව, බෙහෙත් ගන්න නැතුව අපි අමාරුව වැටුණා. මොකද රටේ ආදායම විශාල වශයෙන් කඩා වැටුණා. ඩොලර් එකක් අපි ගත්තේ 133ට ඒ කාලේ. ඒක 291කට ගියා. මේ 391කට ගියා. ඒක 390කට දැන් 300ට ඇවිල්ලා තියෙනවා. 288යි 89යි දැන්. නෑ මේක තා පල්ලෙහාට එයි. බයි 391කට ගියා. ඒක සේරම බඩු ඉහළ යනවා. බඩු මිල 100ට 1 රුපියල් 5 එක රුපියල් 160ට 170ට වගේ ගියා. ගියා. මේක සම්පූර්ණයෙන් රණිල අනිත් පැත්තට හැදුවා. සම්පූර්ණයෙන් රණිල් කරකෝල අනිත් පැත්තට හැදුවා. 8.7ක්. එහෙම ප්‍රපාතයට ගිය රට 5.3 ඉස්සරහට යන්න හැදුවා. ඒ කියන්නේ 114ක් මෙහෙම කරකෝල ගත්තා. ඒක ලෝක වාර්තාවක්. ඒක ලෝක වාර්තාවක්. ඉතින් ඒක කරේ රණිල්. ඒ නිසා ඇත්තටම ඔහුට මේ වැඩේ හරියට තේරෙනවා. හරියට. ඒකට හේතුවකුත් තියෙනවා. 2001 අපේ රටේ ආර්ථිකයේ පළවෙනි වතාවට චන්ද්‍රිකා මුදල් ඇමති හැටියෙදි මම ඒ කාලේ ක්‍රීඩා යෞවන කටයුතු සමෘද්ධි ඇමති නියෝජ්‍ය මුදල් ඇමති කාලේ රටේ ආර්ථික ඍණ වුණා. කඩාගෙන වැටුණා. ඒ වෙලාවේ අපි චන්ද්‍රිකා මැතිනට ගිහිල්ලා කිව්වා අයින් වෙන්න කියලා. එයා බෑ කිව්වා. මුදල් ඇමතිකම දාලා යන්න. ඒත් අපි යන්න පෙරළුවා. පෙරළලා රනිල්ට දුන්නා. 2204ට ගියා. 2003 වලට 5.8යි. ඒ කියන්නේ 48 නිදහස ලැබිච්ච දා ඉඳලා 2003 වෙනකම් අවුරුද්දකට 5.8කින් සංවර්ධනය වෙච්ච පළවෙනි අවස්ථාව. DS ඩඩ්ලි මැතිනි බණ්ඩාර හැම කාගේවත් කාලේ 5.8කට ගියේ නැහැ. හැබැයි රණිල් 2003 වලට 5.8ට ආරං ගියා. තත අපිට බඩු ගේන්න සල්ලිත් නැහැ, බැංකුවෙත් නැහැ, ඉතිරි කිරිමුත් නැහැ, ඩොලර්සුත් නැහැ, බැංකෝල අපි දෙන චෙක් සරම කවුරුවල් ලෝකේ රටවල් පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම වෙලා තියෙද්දි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක කතා කරලා පොඩි මුදලක් අනුමත කරගත්තා. ඒක අනුමත කරගෙන ඒ හරහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානයේ ජයිකා, කොරියාවේ කොයික මේවත් ෂේප් කරගත්තා. නැත්නම් ආපහු අපිට ලෝකයේත් එක ගනුදෙනු කරන්න පුළුවන් තැනට ගත්තා. ඒ අතර අපිත් එක හොඳටම අමනාපයලා හිටියා ඔය ප්‍රංශය, ජපානය වගේ රටවල්. ඒ සේරම ආපහු යාළු කරගත්තා. ඒක කරගත්තේ රණී. ඒ සේරම රටවල් යාළු කරගත්තා. යාළු කරගෙන රට මෙහෙම ආපහු උඩට ගෙනාවා. ඉතින් ඒක ඇත්තටම සජිත් අකිමිනියුට හිතන්නවත් බෑ. ඒක හිතන්නවත් බෑ. දැන් අපි මේ බදු අඩු කරනවා, අර අඩු මේ අඩු කරනවා කිව්වම එයා කිව්වා නෑ ඔය හුඟක් ඒවා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරලා ඒලාගේ උපදෙස් අනේලා කිව්වා රඩේ ආදායම් වැඩි කරගන්න. රජයේ ආදායම් වැඩි කරගන්න ඕන උඹලා කියලා. ඉතින් ඒක නිසායි අපිට කරන්න උනේ
හරිඉතින් එහෙම ආඩු කරනවා නම් දැන් අපි ජාති අතර මූල්‍ය අරමුදලයි උඹලයි අපි දැන් කතා කරමු. එතකොට එයා කියන්නේ මොනවද කියලා බලන්න. මෙහෙලා ආවේ නැහැ. ආවනේ ජාති අතර මූල්‍යකේ අපේ ගිවිසුම් වලට එකඟ නැත්තම් අපි අයින් වෙනවා කියලා. ඊට පස්සේ රට ඒ සේරම ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ජාති මේ සේරම අයින් වෙනවා. ඊට පස්සේ අය අපෙන් කොක්ක් කරගන්න බැරි වෙනවා අපිට. තවම අපි මෙහෙම නැගිට්ටට සංචිත අපට දැන් තියෙනවා බිලියන 2ක් 3ක්. ඉතින් ඒක හැරෙන්නවත් බෑ. මාසයකටවත් මදි. මාසයකටවත් මදි ඒක. ඉතින් ඒක නිසා අපිට තව සාල වශයෙන් මේ රට උඩට තල්ලු කරගන්න. ඉතින් ඒක කරගන්න හොඳම මිනිහ රනිල්. එයාට ඒක තේරෙනවා. ලෝකේ යාව පිළිගන්නවා. ලෝක රාජ්‍ය නායකයෝ යාව විශ්වාස කරනවා. ඒ නිසා මම තමුන් වහන්සේලාට කියන්න අපි ලොකු දුෂ්කර කාලයක් ඉඳලා යන්තම් මේ ගොඩගත්ත වෙලාවේ ආය අපි ප්‍රපාතයට ඇද වැටෙන්නේ නැතුව මේ ටික ඉස්සරහට තල්ලු කරගෙන යන්න අපි රනිල් එක්සත් ජාතික පක්ෂය නෙවෙයි මේ තැනේ තරම් කරන්නේ අස්වාදීනව තරම් කරන්නේ. එයාට ඒ නිසා පක්ෂ සංවිධාන 35ක් එයත් එක්ක එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් එයාට එකතු වුණා. මන්ත්‍රීවරු 14 දෙනෙක් හිටියා දෙන්නයි අනිත් පැත්තට ගියේ. 11 දෙනෙක්ම මේ පැත්තට ආවා. 12 දෙනෙක්ම මේ පැත්තට ආවා. අපට හිටියා මන්ත්‍රීවරු 141ක්. ඒකෙන් 28ක් කලින්ම විපක්ෂයට ගියා. විපක්ෂයට ගියේ 28න් 21ක්ම රනිල්ට එකතු වුණා. අපේ ළඟ හිටියා 115ක්. 115න් 101 දෙනෙක්ම රනිල්ට එකතු වුණා. ඊට පස්සේ තව 4 දෙනෙක් එකතු වුණා. දැන් අර පැත්තට තියෙන්නේ නාමල් තියෙන්නේ 8යි. 9යි. 9යි. මේ පැත්තට සම්පූර්ණයෙන්ම ඉතුරු ඒවා සේරම තියෙනවා. 125 30ක් විතර තියෙනවා. ඒ නිසා මහජනක සත්‍රම සම්පූර්ණයෙන් ආවා. ශ්‍රී ලංකා මහජන පක්ෂය සම්පූර්ණයෙන් ආවා. වතුකම්කරු කොංග්‍රසේ ආවා. ඉතින් මේ සියලුම කට්ටිය දැන් දිගම්බරම්ලගේ පක්ෂ නේද හිටිය අපේ මෙයා නුවර කවුද මේ? එහෙම දැන් මුස්ලිම් කොංග්‍රස් එක ඊළඟ අනිත් එක්කෙනාගේ සෞෆකින් ගෙන අනිත් එක්කෙනාගේ මොකක්ද රිෂාඩ්ගේ මන්ත්‍රීවරු ටික සේරම රනිල්ට එකතු වුණා. දැන් ඉතුරු වෙලා ඉන්නේ මුස්ලිම් කොංග්‍රස් එකේ ඒ නා කවුද රවුෆ් හකිමොයි අරකේ රිෂාඩ් විතරයි. මන්ත්‍රීවරු ටික සේරම රනිල් තාම. ඉතින් ඒ හින්දා ඇත්තටම අපිට ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.